අපි ලබන කිසිම ජයග්‍රහණයක් අපේ පෞද්ගලික ජයග්‍රහණ නෙමෙයි. මේ වෙවිලා ජනතාවගේ ජයග්‍රහණයක්. අන්න ඒ ආකාරයට හිතලා කටයුතු කළොත් ජනතාවට ජයග්‍රහණ දිගින් දිගටම අත් කරගෙන දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක පෞද්ගලික ජයග්‍රහණයක් කියලා, එහෙම නැත්නම් පෞද්ගලික පරාජයක් කියලා හිතලා කටයුතු කරනකොට ජනතාවගේ පැත්තෙන් සිදුවෙන කටයුතු අඩු වෙලා පෞද්ගලිකව සිද්ධ වෙන කටයුතු වැඩි වෙනවා. මේක අපි තේරුම් ගන්න ඕනේ. අපි මහ ජනතාවගේ සේවකයෝ නිසා ස්වාමිවරු නෙමෙයි. අපි කැප වෙලා තියෙන්නේ මහ ජනතාවට සේවය කරන්න අපේ රටේ ව්‍යවස්ථාවට අනුව. ඉතින් ඒ කටයුත්ත වෙනුවෙන් තමයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 ඊය දවසේ ඇතුළත සාද දවසේ තේර තෝරාපත් මෛත්‍රීවරණ ප්‍රතිපලනෝ තෝරාපත් කියන ජනතා පරමාධිපත්‍යයට ගරු කරන පුදුලුව හැටියට අපිට ජනසම්මතවාදය ගැන ප්‍රියට පිළිගන්නවා නම් ජනතාවගේ තීන්දුවත් අපි පිළිගන්න එපා. අපි ওই දෙගොල්ලම දකිනවා. හැබැයි ඒ ඒ මෝ ඒ පරණ කට්ටියට අනතුරු ඇඟවීමකුත් කරලා තියෙනවා. අනතුරු ඇඟවීමක් පැහැදිලි ලෙස අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. එක්කෝ හැදියල්ලා නැත්තම් ඊළඟ සැරේ ඔය ළඟ පරක් දෙනවා කියන අනතුරු ඇඟවීම කරලා තියෙනවා. එතකොට ඒ ඒ අනුසාරයෙන් බලනකොට මේ ජනතාව ගොඩක් අලුත් මුණු අරගෙන තියෙනවා. ඒක පරදිනවා කියලා පක්ෂ විසින් නම් කරපු අය පරදිලා නැහැ. එන්නේ ජනතාව ඔවුන්ට කැමැත්තක් තියෙනවා. ඒ වගේම සමහර අය පෞද්ගලිකව පරද්දන්න පරද්දන්න කියලා කියපු අයට අයව ජනතාව පරද්දලා නැහැ. මේ මේකෙන් බොහොම පැහැදිලි වෙන්න ඕනේ ජනතාව ඉන්නේ දේශපාලඥයාගේ මතය දුර නෙමෙයි. ජනතාවට වෙනම මතවාදයක් තියෙනවා. අපි හැමතිස්සෙම කෝ ජනතාවට අවශ්‍ය කරලා තියෙනවා මේ හොරු නැති පාර්ලිමේන්තුවක් හදා. හැබැයි ඉතරත් අර කියපු ආකාරයේ අඩු පාඩු තියෙන්න පුළුවන්. මේ හොරු දැන් ඇවිල්ලා ඉන්නවා සමහර අය. හැබැයි ඒ හොරු නැති පාර්ලිමේන්තුව හදීම තුල තමයි සමහර වෙලාවට පහුගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය ලයිහාපාල නාණ්ඩුවේ හිටපු අය මේ සැරෙත් පත් වෙලා තියෙනවා. මේක මේක මේ ගැඹුරින් අධ්‍යයනය කළ යුතු විශ්ලේෂණය කළ යුතු මැතිවරණ ප්‍රතිඵලයක් කියලා අපිට හිතෙන්නේ. හැබැයි අපි දකිනවා මේකේ ධනාත්මක භාවය මේ මැතිවරණ ප්‍රතිඵලයි. හොඳ පැත්තට මේක ගමන් කරනවා. තව ඊළඟ මැතිවරණය වෙනකොට මේක සෑහෙන හොඳ පැත්තකට ගමන් කරලා තියෙන විශ්වාසය අපිට තියෙනවා.